ඔබතුමා ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානට ගිහිල්ලා ඉන්නවා දැක්කා. ඒ වගේම මම හිතන්නේ උණුසුම් පිළිගැනීමක් තිබ්බා. ඔව් මම ශ්‍රී ලංකා නිදහස් මං තාමත් හොඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයෙන්නේ. මම මුලින්ම මගේ ජීවිතයේ බැඳිච්ච පක්ෂය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. සිරිමාව බණ්ඩාරනායක මැතිණිය තමයි 1982 මාව අගලවත් ආසනේ සංවිධායකවරයාට පත් කරේ. ඉතින් එදා ඉඳන් අද දක්වාම මං එතුමියට අගෞරවයක් කරලා නැහැ. එතුමාට එතුමියට ගෞරවයක් වශයෙන් මං අදත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මම ඉන්නවා. ඉතින් මං ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිතට ගියේ මට ආරාධනාවක් ලැබුණා. අනිත් එක මං සමාජිකෙක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකෙක්. ඒ නිසා මං ඒ පිරිතට සහභාගී වුණා. එතකොට දැන් මම කියන්නේ මහින්ද රාජපක්ෂ මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතාව නම් කරුත් එහෙම මොකද්ද? නෑ, ඉතින් මගේ ස්ථාවරය මම දැන් අවුරුද්දක් තිස්සේ කියලා තියෙනවා. මගේ ස්ථාවරය ඇවිල්ලා මං කියලා තියෙනවා කවුරුණත් කමන්නේ මිනී මරන්නේ නැති ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන කෙනෙක්ව තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ වගේ කෙනෙක් ආවොත් මං සහයෝගය දෙනවා. වෙන කෙනෙක් ආවොත් ඉනි මරණ පසුබිමක් තියෙන කෙනෙක්, පෞගිය වතාවේ එහෙම කරලා තියෙන කෙනෙක් ඉන්නවා නම් මහ ජනතාව අතරේ එහෙම ප්‍රසිද්ධ කෙනෙක්, එහෙනම් මං වැඩ කරන්නේ නැහැ. මට බෑ. ප්‍රභාකරන් වගේ කෙනෙක් ආවොත් ප්‍රභාකරන් නෙවෙයි, දැන් හැම ආණ්ඩුවක්ම තමන්ගේ බලය ආරක්ෂා කරන්න මිනී මරලා තියෙනවා. UNP ආණ්ඩුවත් කරලා තියෙනවා, ශ්‍රී ලංකා ආණ්ඩුවත් කරලා තියෙනවා, මේ දෙකේම කරලා තියෙනවා. නමුත් ඒ වගේ පසුබිමක් නැති කෙනෙක් වෙන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ආවොත් එමේ සහාය දෙන්න පුළුවන් නේද? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවොත් මම සහයෝගය දෙන්නේ නැහැ. ඒක මම ප්‍රසිද්ධිය කියලා දිනවනේ. ඒක ආයි හංගන්න මට දෙයක් නෙවෙයිනේ. මොකද මම එතුමාට සහයෝගය දෙන්නේ නැහැ. මම මේ ප්‍රජාතන්ත්‍රවාදීව ආයි ලංක ආණ්ඩුවකින් මිනි නොමරන කෙනෙක්ව තමයි මම බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒ වගේම ඔබතුමා ගෝඨාභය මහත්තයාට පෞද්ගලිකව මඩ ගැහුවා කියලා ඊට අනසලා ප්‍රේම මහත්තයා. මම නම් කාටවත් මඩ ගහන්නේ නැහැ. මම කිව්වේ ඇත්ත. මම කවදාකවත් බොරු කියලා නැහැ. ඔප්පු කරොත් මං කිව්වේ බොරුවක් කියලා මං ඕනම දෙයකට යටත් වෙනවා. විපක්ෂයට යනවාද ගෝඨාභය මහත්තයා ඇල්ලුවොත්? මට විපක්ෂයට යන්න දෙයක් නැහැ. මම ඉන්නේත් විපක්ෂනේ. ඉතින් මම ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂනේ. මම විතරක් නෙවෙයි. ඔය කතා කරන හැම മന്ത്രി පාර්ලිමේන්තු മന്ത്രിවරයෙක්ම තවම ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යටතේ. ඉතින් ඒක මේ අමුතු දෙයක් නෙවෙයි. අපි කොහටවත් ගිහිල්ලා නැහැ. එදා හිටපු තැනම අදත් ඉන්නවා. ඒ වගේම කතාවක් තියෙනවා මේ ඔබතුමයි ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පෞද්ගලික ගැටලුවක්. කිසිම පෞද්ගලික තරහක් නැහැ. නෑ නෑ, ආරක්ෂාවල් මං ආරක්ෂාව නැතිව යන මිනිහෙක්. ඒක ලමුළු ලංකාවම දන්නවා. ඒක නෑ, වෙන කාටවත් දෙන්නේ නැහැ. මගේ පෞද්ගලික දේවල් අවුස්සනවා නම් මටත් ඔය කියන මිනිස්සුන්ට පෞද්ගලික දේවල් කියන්න පුළුවන්. නමුත් ඒ තත්ත්වෙට මම වැටෙන්නේ නෑ. මම එහෙම කවදාවත් අයුතු ලෙස බලය පාවිච්චි නොකරපු කෙනෙක්. එච්චරයි මට කියන්න පුළුවන්.